සුබ මධ්‍යහනක්. ඔබෙක් වන්නේ මධ්‍යහන ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සමකෙත්. මම නචිත් මාතරගේ. මම මල්කිවුඩන මත්ත. ප්‍රථමෙන් අවධානය ප්‍රවෘත්ති සිරස්තල වෙත. රාජපක්ෂවරුන්ගේ කොන්ත්‍රාක්තුවක් ඉටු කරන බවට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට චෝදනා. පේරාදෙණිය සරසවිය මාස දෙකකට වැසේ. බලංගොඩ දරුවාගේ අතුරුදන් වීම ගැන පරීක්ෂණ වෙනතකට. Facebook ආදායම පහළට. ශාසන ඉතිහාසයේ වැදගත් සිදුවීම් රැසක් සිදු වූ ඇසළ පුරපසළොස්වක පොහෝ දිනේ අදයි. ඒ වෙනුවෙන් දිවයිනේ සෑම වෙහෙර විහාරස්ථානිකම පාහේ විශේෂ ආගමික වැඩසටහන් පැවැත්වෙනවා. සිදුහත් බෝසතාණන් වහන්සේ මහමායා දේවියගේ කුස පිළිසිඳ ගැනීම අද වැනි ඇසළ පුර පසළොස්වක පොහෝ දිනක සිදුවුණා. සිදුහත් බෝසතුන් ගිහිගේ කලකිරි මහබිනිෂ්ක්‍රමණය කළේද ඇසළ පොහෝ දිනකයි. අදවැනි දිනක රාහුල කුමරුන්ගේ උපත සිදුවීමද විශේෂත්වයක්. ගිහිගේ හැරගිය සිදුහත් බෝසතාණන් වහන්සේ වසර 6කට පසු ලෝතුරා බුද්ධත්වයට පත්ව බරණස ඉසිපතනයේ මිගදායේදී පස්වක මහණුන් උදෙසා ධම්මචක්කප්පවත්තන සූත්‍රය දේශනා කිරීමද අදවැනි පොහෝ දිනක සිදුවුණා. වෙහෙර විහාරස්ථානවල වැඩවසන භික්ෂුන් වහන්සේ වස් විසීම ආරම්භ කරන්නේද ඇසළ පොහෝදා වීම විශේෂත්වයක්. ITN මාධ්‍ය ජාලය සෑම පොහෝ දිනකම විකාශය කරන සමනක් රැස් සජීව වැඩසටහන මෙවර ගෙනෙනු ලබන්නේ මුල්ලේරියාව ශ්‍රී නීල මල්ලිකාරාම විහාරස්ථානයේ සිටයි. විහාරාධිපති පූජ්‍ය මුල්ලේරියාවේ සුබෝධි ස්වාමින් වහන්සේගේ අනුශාසනා පරිදි ඒ සංවිධාන කෙරුණේ. මහරකම ධර්මායතන වාසී පූජ්‍ය දියතලාවේ පියදස්සී ස්වාමින් වහන්සේ සහ දිවුලපිටිය ආසිරිනන්ද ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානාධිපති පූජ්‍ය දොරවුවේ ඥානරත්න ස්වාමින් වහන්සේ මෙහිදී ධර්ම සාකච්ඡාව මෙහෙයවුවා. ITNFM ශාසනාලෝක වැඩසටහන පැවැත්වෙන්නේද මුල්ලේරියාව ශ්‍රී නීල මල්ලිකාරාම විහාරස්ථානයේ සිටයි. සාමණේර භික්ෂුන් වහන්සේ විශේෂ ග්‍රන්ථ කට්ටල ඇතුළු පිරිකර පූජා කිරීම සහ උන්වහන්සේගේ දෙමව්පියන් ඇගීමද ශාසනාලෝක වැඩසටහන යටතේ සිදු කෙරුණා. සිංගප්පූරු නිදහස් වෙළඳ කිවිසුමට විරෝධය දක්වමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වැඩ වර්ජනයකට සූදානම් වන්නේ රාජපක්ෂවරුන්ගේ කොන්ත්‍රාත්තුවක් ඉටු කිරීමට බව මැති ඇමතිවරුන් පෙන්වා දෙනවා. 19:90 ගිලන් රථ සේවාව ආරම්භ කරන අවස්ථාවේදීද ඉන්දියාවේ එම පරිත්‍යාගය වෛද්‍ය සංගමය හැල්ලුවට ලක් කළා. මේ අවදානම් සහගත ගිලන් රථයට ඔබ නගිනවද නැද්ද කියන එක පැහැදිලිව තීරණය කරන්න. ඔය ඉන්දියානු ටාටා වාහනයට නගින්න කලින් දෙසරයක් හිතින්ද ගහෙන් වැටිලා මැරෙනවද නැත්නම් කරන්ට් වැදිලා මැරෙනවද කියන එක. හදිසි ඇම්බුලන්ස් සේවයේ තුල දරුවෝ 25කට ආසන සංඛ්‍යාවක් ඉපදිලා තියෙනවා. මම කියන්නේ මේ වගේ හොඳ වැඩ රටට ගේනකොට උගත්තයින් කියා ගන්න පිරිසමකට උද්ඝෝෂණය කරන්න අයියකට හිතන්න බැරිද? වෛද්‍යරු උද්ඝෝෂණය කළාද ලෙඩ්ඩුන්ට බෙහෙත් ටික අඩුවෙන් ගන්න පුළුවන් සේනක පිපිලි අවුස්සද ප්‍රතිපත්තිය ගෙනාවොත් කියලා. නෑ. ඒගොල්ලෝ කොහමද රටේ ආර්ථිකය ගැන කතා කරන්නේ? ඒකට වෙනම කණ්ඩායමක් ඉන්නවා. නිකන් මහින්ද රාජපක්ෂන සුවසැරිය ගිලන් රථ සේවය හඳුන්වා දෙන අවස්ථාවේ බිල්ලකු මවාපාමින් ඊට එරෙහි වූ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මෙම ගිලන් රථවලින් රැගෙන එන රෝගීන්ට ප්‍රතිකාර නොකරන බවටද තර්ජනය කළා. එහෙත් අද වන විට මෙරට කැපී පෙනෙනම සෞඛ්‍ය සේවාවක් බවට මෙම ගිලන් රථ සේවාව පත්ව තිබෙනවා. ඒ අනුව රෝගීන්ගේ ජීවිත ඕනෑම මොහොතක බිල්ලට දීමට සූදානම් වන මෙම වෛද්‍යවරුන් උත්සාහ දරන්නේ රාජපක්ෂවරුන්ගේ දූෂණවලට එරෙහිව ක්‍රියාත්මක අධිකරණ ක්‍රියාමාර්ග නැවැත්වීමට බවයි ප්‍රකාශ වන්නේ. දැන් මේ දඟලන්නේ දැන් දොස්තර මහතුරුත් ඔය කොන්ත්‍රාත් එක කරන්නේ ආණ්ඩුව පෙරලා ගත්තත් නඩු ටික ඉවරයි. නඩු වහන්න මේ ලංකාවේ අවුරුදු 17ක් කරන උත්තරේ එන්න. හැබැයි ඒකට අපි නිකන් හිටියේ නෑ. අද වෙනකොට මහා පරිමාණයේ වංචා දූෂණ සඳහා විශේෂ අධිකරණයක් එදිනෙදා නඩු වහන අධිකරණ තුනක් හදන්න ඕනේ කියලා නීතිය පාර්ලිමේන්තුවේ සම්මත කරලා දුන්නා. දැන් රජයේ වෛද්‍ය සංගමය මේ ළඟද කියනවා සිංගප්පූරු වෙළඳ කිවිසුමට විරුද්ධව උද්ඝෝෂණයක් ආරම්භ කරනවා කියලා. මම මේ වෛද්‍යවරුන්ගෙන් අහනවා සිංගප්පූරුවේ ඉන්න දොස්තර කෙනෙක් ලංකාවට එයිද? සිංගප්පූරුවේ දොස්තර කෙනෙකුට මාසෙකට 140ක් පණි. ඒගොල්ලෝ ඒකත් අල්ල ලංකාවට එයිද? මේක වීලුවක්නේ. සිංගප්පූරුවේ ඉන්න රජයේ සේවකයෙකුට අවුරුද්දකට 126 පණි. ඒගොල්ලෝ සිංගප්පූරුවත් අර ලංකාවට එයිද? අපේ දොස්තරවරු උත්සාහ කරනවා සිංගප්පූරුවට යන්න. ඒකයි ඇත්තටම. එයාට යන්න බෑ. ඉතින් රජයේ වෛද්‍යවරුන්ට මොකද්ද තියෙන කැක්කුම? මේක දේශපාලන කුමන්ත්‍රණයක්.
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සියලුම පීඨ නැවත දැනුම් දෙන තුරු වසා තමා තිබෙනවා. විශ්වවිද්‍යාලය තුල ඇති වී තිබෙන අර්බුදකාරී තත්ත්වයක් හේතුවෙන් විශ්වවිද්‍යාලීය පාලක සභාව මෙම තීරණයට එළඹ තිබෙන බවයි උපකුලපතිවරයා පවසන්නේ. පැමිණීම 80% සම්පූර්ණ නොවු ඉංජිනේරු පීඨ සිසුන් පිරිසකට විභාගයට පෙනී සිටීමට අවස්ථාව නොදීම ඇතුළු කරුණු කිහිපයක් මුල් කරගනිමින් පසුගිය දින කිහිපය තුළම පාලනාධිකාරිය හා සිසුන් අතර ගැටුම් පැවතුණා. ඒ හේතුවෙනුයි විශ්වවිද්‍යාලය වසා දැමීමට තීරණය කර ඇත්තේ. මේ අනුව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සියලුම සිසුන් සඳහා අද සිට දෙමසක නිවාඩු කාලයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා. ඒ අනුව අද පස්වරු 6ට පෙර සිය නේවාසිකාගාරවලින් හා විශ්වවිද්‍යාල භූමියෙන් ඉවත් වන ලෙස සියලුම සිසුන්ට දන්වා තිබෙනවා. අධ්‍යයන කටයුතු සඳහා නැවත විවෘත කරන දිනය යථාකාලයේදී මාධ්‍ය මගින් දැනුම් දෙන බවයි පාලනාධිකාරිය පවසන්නේ. මෙම කාලසීමාව තුළ සිසුන්ට විශ්වවිද්‍යාල පරිශ්‍රයට ඇතුළු වීම තහනම් කර තිබෙනවා. හදිසි අවශ්‍යතාවකට විශ්වවිද්‍යාල පරිශ්‍රයට ඇතුළු වීමට අවශ්‍ය නම් ඒ සඳහා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ප්‍රධාන විනය ආරක්ෂක නිලධාරී හෝ ප්‍රධාන ආරක්ෂක නිලධාරීවරයාකෙන් අවසරය ලබාගත යුතු බවයි උපකුලපතිවරයා සඳහන් කරන්නේ. බලංගොඩ සමනලවත්ත ප්‍රදේශයේ අතුරුතන් වූ දරුවා සම්බන්ධයෙන් පරීක්ෂණ අංශ කිහිපයක් ඔස්සේ ක්‍රියාත්මක කර තිබෙනවා. පොලිස් ස්ථාන හතරක් ඒ සඳහා එක්ව සිටිනවා. බලංගොඩ සමනලවත්ත ප්‍රදේශයේ ඝන කැලෑවකයි මෙම දසහැවිරිදි දරුවා අතුරුදන් වූයේ. දර සෙවීම සඳහා කැලයට ගිය සිය පියා සෙවීමට දරුවා ගොස් තිබූ අතර පසුව දරුවා පිළිබඳ තොරතුරක් වාර්තා වූයේ නැහැ. ආරක්ෂක අංශ පොලිසිය හා ගම්වාසීන් ඒකාබද්ධව දරුවා සෙවීම සඳහා මෙහෙයුම් සිදු කළද ඔහු සොයා ගැනීමට හැකි වුණේ නැහැ. දරුවා පැහැර ගැනීමට ලක් වූයේද යන්න පිළිබඳව මෙවන විට සැක මතුව තිබෙනවා. ඒ අනුව පොලිස් කණ්ඩායම් විමර්ශන ක්‍රියාත්මක කරනවා. වසර 6ක් තුල ජලගාස්තු වැඩි නොකර සේවක සුභසාධනයත් ඉහළින්ම පවත්වාගෙන යාමට ජල සම්පාදන අමාත්‍යාංශයට හැකි වූ බව අමාත්‍ය රවුෆ් හකී මහතා පවසනවා. බේරුවල ජල සම්පාදන හා ජලාප වහන මණ්ඩල භූමියේ ඉදිකළ භූගත ජල ටැංකිය ජනතා අයිතිටපත් කිරීමේ අවස්ථාවට එක් වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා. එසමක තවත් සංවර්ධන ව්‍යාපෘති කිහිපයක තොරතුරු දැන් සංවර්ධන පුවත් විශේෂාංකයෙන්. ඝන මීටර් 2000ක ධාරිතාවකින් යුත් මෙම ජල ටැංකිය තුළින් බේරුවල අලුත්ගම හා බෙන්තුට ආදී ප්‍රදේශවල පානීය ජල අවශ්‍යතාව සපුරාලීමට හැකිවනවා. ජපන් තාක්ෂණය යටතේ ඉදි කළ මෙම ව්‍යාපෘතිය තුළින් ලක්ෂයකට ආසන්න ජනතාවකට සෙත සැලසෙනවා. රුපියල් මිලියන 169ක මුදලක් මේ සඳහා වැය කර තිබෙනවා. අපේ ජල සම්පාදන ජලපවාහන ක්ෂේත්‍රයේ විප්ලවීය වෙනස්කම් කීපයක් අපි මේ දුර කාලය තුළදී කරගෙන යනවා. මේ කළුතර දිස්ත්‍රික්කයේ ලුණු මිශ්‍ර වතුර වසකට දෙතුන් වතාවක් බොණ්ඩ වෙන ඉතාම අසීරු තත්ත්වයක්. අපි ජනතාවට සහනයක් දීම සඳහා ලවණ බාධකයක් ඇති කිරීමේ ක්‍රියාදාම අපි දැන් සූදානම් කරගෙන යනවා. මෙහිදී අදහස් දැක්වූ අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පසුගිය රජය සමයේ රාජ්‍ය සම්පත් විකුණුවා කාර්යය සිහිපත් කළා. අපි හදන්නේ මිනිසුන්. අපිට මේ මුදල් ගෙවන්නේ මිනිසුන් වලට නෑ. අපි අධ්‍යාපනයේ වියදම් කරන්නේ දරුවෝ හදන්න. සෞඛ්‍යෙ මෙතන වියදම් කරන්නේ මිනිසුන්ට සෞඛ්‍ය ලබා දෙන මිනිසුන් ජීවත් කරන්න. ඒ නිසා මානව සම්පත සඳහා තමයි අපි වැඩි වියදම් කරන්නේ. හරි කියන්නේ. සෑම විදේශිකයෙක්ම ලංකාවට ආවම ඒගොල්ලෝ මවිත වෙනවා. මේ ඇති කළා දෙන මේ ඇති වෙන සම්බන්ධ. ගම්පෙරළිය වැව්දහසයි ගම්දහසයි ව්‍යාපෘති යටතේ වැව ප්‍රතිසංස්කරණ කටයුතු මේ දිනවල සිදු කෙරමින් පවතිනවා. කන්තලේ වාන්නැල ප්‍රදේශයේ පිහිටි කොන්වැව තුලින් ගම්මාන රසක ජනතාවගේ ජල අවශ්‍යතා සපුරාලනු ලැබුවා. එහෙත් එම වැව වල්බිහිවීම හේතුවෙන් ඔවුන්ගේ ජීවනෝපාය කටයුතු වලට එල්ල වුණේ දැඩි බලපෑමක්. වත්මන් රජයේ ගම්පෙරළිය වැව්දහසක් ප්‍රතිසංස්කරණය කිරීමේ වැඩපිළිවෙල යටතේ කොන්වැව පිළිසකර කිරීමේ කටයුතු මේවන විට ආරම්භ කර තිබෙනවා. මේ සඳහා වැය කෙරෙන මුදල රුපියල් 140,000ක් පමණ වනවා. මහියංගණය බෙලගන්වැව ගම්මානයට යන මාර්ගය කොන්ක්‍රීට් අතුරා සංවර්ධනය කිරීමේ කටයුතු පසුගියදා ආරම්භ කෙරුණා. ඊට වැය කෙරෙන මුදල රුපියල් 110,000ක් පමණ වනවා. සංවර්ධන කටයුතු ආරම්භ කෙරුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතාගේ ප්‍රධානත්වයෙන්. පවතින රජයටත් සහයෝගයෙන් සෑම සිල් දෙනාටම ගම්වාසීන් වෙනුවෙන් මගේ ස්තුති මම අවස්ථාවේදී ප්‍රකාශ කර සිටිනවා. අසරණ ගම්මාසින්ගේ දුක බලලා මේ වගේ වැඩක් කරනවා කියන්නේ ඉදිරියටත් විශාල වැඩක් කෙරේ කියන විශ්වාසය අපි අතර තියෙනවා. නව රජ ගම්පෙරළියේ වැඩසටහන ග්‍රාම ශක්ති වැඩසටහන හරහා මේ දියත් කරන ග්‍රාම සංවර්ධන වැඩසටහන යටිතල පාසල සංවර්ධන කරන වැඩසටහනටත් මගේ හෘදයාංගම ස්තුතිය පිරිනමනවා.
පසුගිය වසරේ ගංවතුරෙන් හානියටපත් මාතර දිස්ත්‍රික්කයේ තවත් ප්‍රදේශ කිහිපයක ජනතාවට වන්දි මුදල් ප්‍රදානය අමාත්‍ය සාගල රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. පිටපැත්තර ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ ගන්වතුරින් හානියටපත් ව්‍යාපාරික ස්ථාන 438ක් වෙනුවෙන් රුපියල් 1.86 ලක්ෂයක වන්දි මුදල් ප්‍රදානය පිටපැත්තර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී සිදු කෙරුණා. අමාත්‍ය සාගල රත්නායක මහතා අතින් එම ව්‍යාපාරිකයන් වන්දි මුදල් ලබා ගත්තා. අපේ රජයේ බලාපොරොත්තුව තියෙන්නේ ආර්ථිකය ගොඩනගා ගන්න. මේ වෙලාවේ මේ මුදල් සංසරණය පිළිබඳ ප්‍රශ්න එන වෙලාවේ අපි නිතර කතා කරන්නේ කොහොමද ඒක මග හැරගන්නේ කියලා. සමුනාස්ලාගේ ව්‍යාපාර කටයුතු කරගෙන යන්න විශේෂයෙන් ආර්ථිකය දියුණු වෙන්න ඕනේ අවස්ථාවක තවත් ඒ කටයුතු කෙරෙන්න අවශ්‍ය වටපිටාව සකස් කරන්න අවශ්‍ය තීන්දුව తీරන ටික ගන්න අපි කටයුතු කරනවා. මේ අතර පිටබැද්දර සහ කොටපොල ප්‍රාදේශීය ලේකම් කොට්ටාසවලට අදාළ ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම පැවැත්තුනේද අමාත්‍ය සාගල රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන්ුයි. වීරසුමන වීරසිංහ, ලාල් ප්‍රේමනාත් යන පළාත් සභා මන්ත්‍රීවරුන්ද මෙම අවස්ථාවට එක්ව සිටියා. තැපැල් සේවක වර්ජනය නිසා විශාල පාඩුවක් සිදු වූ බව තැපැල් අමාත්‍ය එම්.එච්.ඒ. හලීම් මහතා පවසනවා. විදේශ තැපැල් සේවාව පිළිබඳ විශ්වාසයක් නොමැතිවීම මෙන්ම පාර්සල් සම්බන්ධව අක්‍රමිකතා සිදුවන බවද අමාත්‍යවරයා එහිදී සඳහන් කළා. දැන් පසුගිය කාලේ වෙළඳ වර්ජනයක් තිබුණා. මේ වෙළඳ වර්ජන කාලේ උපතමුන් ආසන ගොඩක් පාඩු සිදු ඇති. ඒ වගේම රජයක් හැදීට මේ මිලියන 1500ක් පමණ පාඩුවක් අපි සිදු කළා. මම ඒ වර්ජකින් කිව්වා මේකේ තා සාධාරණ ඉල්ලීමක් මම ඉෂ්ට කළ දෙන බව. එනමුත් දිගින් දිගටම වර්ජන දික් කරා. දාදාපිට විශාල ගැටලුවක් ඇතුළත තියෙනවා. අපි මේ ඉල්ලීම් හැම එකටම රජෙක් හිරිට හොඳ ප්‍රතිචාර ලබා දුන්නාට පස්සේ ඒ වර්ජනේ දිගටම ගෙනිච්චා. වර්ජන නිසා ඒ විශ්වාසය නැති වුණා. ඒ වගේම අපිට අපි ලබා දුන් සේවක ගුණාත්මකම අපින් ඈත් වුණා. මේක අපි වෙනස් කරන්නට ඕන. හැබැයි මම හිතන්නේ නැහැ දැන් ඊට පස්සේ මේ වෘත්තීය සමිතින් එයාට වර්ජනය කර යමක් ඉතුරු වෙලා කියලා හැම දෙයක්ම මලවද්දි තියෙනවා. අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ තුන්වන ශ්‍රේණියේ තැපැල් සහායක තනතුරු සඳහා බඳවාගත් 52 දෙනෙකුට ස්ථිර පත්වීම් ප්‍රදානය කිරීමේ උත්සවයක් අමතමිනුයි. නැතිබරි අයට උදව් උපකාර කිරීම අප සමාජයේ බොහෝ දිනකට අලුත් දෙයක් නොවේ. එසේ ආධාර බලාපොරොත්තු වන අසරණ පවුලක් පිළිබඳ තොරතුරු අපට වාර්තා වුණේ ගාල්ල මීටියාගොඩ ප්‍රදේශයෙන්. මීටියාගොඩ කරුවල බැද්ද ගමේ ජීවත් වන ඩබ්ලිව් කේ සෝමාවති දිරිය මාතාවක් දැස් නොපෙනෙන ආපාතිත දරුවන් 3 දෙනෙකු සහ ස්නායු රෝගෙන් පෙළෙන සැමියා ජීවත් කරවුවේ ඇයයි. එදා වේල සරිකර ගැනීමට යමින් සිටියදී ඇය රිය අනතුරකට ලක්වීම නිසා ඇයටද සිදු වූයේ ආපාත සහිතව අසරණ භාවයට පත්වීමටයි. මේ වන විට මෙම පවුල ඉතාමත් අසරණ තත්ත්වයට පත්ව සිටින්නේ එදිනදා ආහාර වේලවත් සපයා ගැනීමට නොහැකි වීමෙන්. වේලක් හැර වේලක්වත් කන්න නැති මොවුන් ප්‍රදේශයේ දානමය පින්කමක් හෝ විහාරස්ථානවල පින්කමක් පැවති දිනවල එම ස්ථානවලට ගොස් කුසගිනි නිවා ගන්නා බවයි ප්‍රදේශවාසීන් පවසන්නේ. ගම්වැසියන්ටද දිගින් දිගටම ඔවුන්ට ආධාර කිරීමට නොහැකි තත්ත්වයකුයි පවතින්නේ. දරු පවුල රැක්ක සෝමාවතීගේ වයසත් අවුරුදු 75ක් පමණ වනවා. ඇයගේ පාදේ ආබාධය සුව කිරීමට නම් ශල්‍ය කර්මයක් කළ යුතු බවයි වෛද්‍යවරුන් පවසා ඇත්තේ. ඒ සඳහා වන උපකරණවලට රුපියල් 50,000ක් වැය වන බව වෛද්‍යවරුන් පවසා තිබෙනවා. අන්ධ දරුවන් 3 දෙනාත් ස්නායු රෝගී සැමියාත් ජීවත් කරවීමට තමන්ට ආධාර කරන ලෙසයි මීටියාගොඩ ඩබ්ලිව් කේ සෝමාවති මව පරිත්‍යාගශීලින්ගෙන් ඉල්ලා සිටින්නේ. එක එක්කිනක හැමගේ හැල දෙන්න ඉතින් වෙලාවකට ඒ කෙනාට කනවලදී අපි දැනුත් කොහෙට හරි ගිහිල්ලා එක්කෙනෙක් අමාරුවෙන් තමයි ජීවත් වෙන්න කර කියා ගන්න විදියන්නේ. දැන් 50,000ක් ඕන මට මේ කකුලේ ඔපරේෂන් එකට ලබන මාසේ 6 වෙනිදාට. ඒක ඉතින් කරගන්න විදියන්නේ මට. අපේ දරු 3 දෙනාම ඉන්නවා. ස්පේන් නෑ 3 දෙනාගෙම පොඩි කාලේ ඉඳලා පේන්නේ නෑ. අම්මා තාත්තා වයසයි නිරේලා ඉන්නේ. ජීවත් වෙන්න කියන්නේ කන්නේ කියන්නේ අටයි උරව කරන්නේ. අපිට කන්න බොන්නත් නෑ. ජීවත් වෙන්න විදියක් නෑ. අම්මා තමයි කලින් වැළුවේ. දැන්මත් එක තැන උදව් කරන්න හොඳයි. ඔබේම ප්‍රියයන් ඔබේ ප්‍රථම රාජකාරිය කරගන්නට අමතක නොකරන්න. නවතත් ප්‍රවෘත්ති. රටට අවශ්‍ය වන්නේ නව රැකියා නිර්මාණය කරන පුද්ගලයන් බව නියෝජ්‍ය අමාත්‍ය බුද්ධික පතිරණ මහතා ප්‍රකාශ කළා. ඒ පසුගියදා කොළඹදී පැවති සාකච්ඡාවකදී. කර්මාන්තපුර ඉලක්ක කරගනිමින් ඒ කර්මාන්තපුරවල තිබෙන ප්‍රශ්න පිළිබඳව සාධනීය මැදිහත්වීමක් කරලා
කර්මාන්තකරුවන්ගේ ප්‍රශ්න විසඳලා දෙන්නේ. මේ කර්මාන්තකරුවන් රැකගන්න උවමනයි නිදහස් වෙළඳපොළ අර්ථ ක්‍රමයක් අර්ථවත් වෙන්නේ රාජ්‍යංශයත්, පෞද්ගලිකංශයත්, රාජ්‍ය නවන සංවිධානත්, සම්පකාරංශයත්. මේ සියලු අය එක මිටකට එකතු වෙනවා. රැකියා උත්පාදනය කිරීමයි අපේ ඉලක්කය විය යුතුව තියෙන්නේ. දෙමව්පියෝ දරුවන්ට කියන්නේ වැඩිහිටියෙක් වුණාම හොඳ රස්සාවක් කරන්න. නෑ. අපේ රටට උවමනා වැඩිහිටියෝ වුණාම හොඳ රැකියා නිර්මාණය කරන පුද්ගලයෝ. හොඳ රැකියා නිර්මාණය කරන පුද්ගලයෙක් කියන්නේ ඔහු නිතරම හොඳ රැකියාවක් කරන ගමන් සමාජයට තව රැකියා කරනවා බී කරන අය. අපි හිතන්නේ ඒ කටයුත්ත කිරීමේ හැකියාව තියෙන කර්මාන්තකරුවන්. එහිදී පස්නාහිර පළාත් කර්මාන්තකරුවන්ගේ සංගමයේ සමාජිකයින් කර්මාන්තකරුවන්ට පවතින ගැටලු නියෝජ්‍ය අමාත්‍යවරයා සමග සාකච්ඡා කළා. පස්නාහිර පළාත් කර්මාන්තකරුවන්ගේ සංගමයේ සභාපති හර්ෂ පීරිස් මහතා සහ කාර්මික ජනපද නියෝජිතයන් පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියා. පසුගිය රජයේ ඇතැම් මැති ඇමතිවරුන් සතුව අයිතිය පෙන්විය නොහැකි දේපළ රසක් පවතින බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පවසනවා. ඒ අම්බලන්ගොඩ ප්‍රදේශයේ පැවති ජන හමුවකදී. අර කළුද දිස්ත්‍රික්කේ රෝහිත අභිමුණරත්න මහත්තයානේ හිටපු ඇමති කෙනෙක්නේ. රෝහිත මහතරට නඩුවක් තියෙනවා. අල්ලස් කොමිසමෙන් දාලා. මොකද නඩුව? රුපියල් කෝටි 45ක වත්කම් තියෙනවා. උපයාගත්තු ක්‍රමේ පැහැදිලි කරන්න තේරෙන්නේ නැහැ. ඊට පස්සේ තව නඩුවක් තියෙනවා මහින්දානන්ද අලුගමගේ මහත්තයාට. ඒත් ඒකමයි. මොකද්ද? කෝටි ගණනක දේපලක් තියෙනවා. උපයාගත්තේ කොහොමද කියලා කියන්න තේරෙන්නේ නැහැ. ඊට අමතරව තව පරීක්ෂණයක් කරනවා. මොකද්ද? අර අර ගම්පහ මල්වානේ ගයක් තියෙනවා බැසිල් මහත්තයාට. බැසිල් මහත්තයා කෙනෙක් එකක් නෙවෙයි කියලා. කෝටි 25ක් වටන ගේ ඊටමයි. බැසිල් මහත්තයා කිව්වොත් ඒක මගේ කියලා බැසිල් මහත්තයා ඊට පස්සේ උත්තර දෙන්න ඕන ගම දිනවා. ඒක ගේ ගන්න සල්ලි කොහෙන්ද අම්මුනේ කියලා. බැසිල් මහත්තයා රස්සාව කරේ නැහැ නේ මෙහෙවිලි. ඒ වගේ ගොඩක් අය ඉන්නවා සල්ලි තියෙනවා උපයාගත්තු ක්‍රමයේ කියන්න තේරෙන්නේ නැහැ. මං කිව්වා එක දෙකක් විතර මං කිව්වා තව ගොඩක් කට්ටිය එහෙම ඉන්නවා. රටේ තරුණ පිරිස මත්ද්‍රව්‍යෙන් මුදා ගැනීම සඳහා ජනාධිපතිතුමා විශේෂ උනන්දුවකින් කටයුතු කිරීමත් ඒ සඳහා මරණ දඬුවම ගැනීම වැනි නීති පිළිබඳව අවධානය යොමු කිරීමත් බෙහෙවින් අගය කළ යුතු බව බස්නාහිර පළාත් ආණ්ඩුකාර ආචාර්ය හේමකුමාර නානායක්කාර මහතා පවසනවා. මහනුවර බූවැලිකඩ ශ්‍රී වර්ධනාරාම විහාරස්ථානයේදී පැවති මහනුවර කතිකාවත වැඩසටහනට එක්වමිනුයි ආණ්ඩුකාරවරයා මෙම අදහස් පළ කළේ. පූජ්‍ය පණ්ඩිත රඹාවැවේ පඤ්ඤාසාර ස්වාමින් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නයේද විද්වතුන් ඇතුළු පිරිසක්ද මේ සඳහා එක්ව සිටියා. ජනාධිපතිතුමා දැඩි උත්සාහයකින් ඉන්නෝ අපේ බාල පරම්පරාව මත්ද්‍රව්‍ය ඌදරින් වලකා ගන්න මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණීය දඬුවම් නියම කිරීමේ නීතිමය ක්‍රියාවලියට අවතීර්ණ විය යුතුයි කියලා. මීට එරෙහිව ප්‍රකාශ කරනෝ ඒ කියන්නේ ඔවුන් එනම් මත්ද්‍රව්‍ය ප්‍රචලිත කරනවාට කැමති අය. රටේ නීති සම්පාදනය කිරීමේ අයිතිය තියෙන්නේ රට පාලනය කරන අයට මහ ජනමතයට අනුව. තවත් රටකට මරණීය දඬුවම් නවත්තන්න කියලා ආර්ථික තොණ්ඩු දාන්නට කිසිම රටකට කිසිම ජාතියකට කිසිම සංගමයකට අයිතිවාසිකමක් නොමැති බව තරයේම මම ප්‍රකාශ කළා. දකුණු කොරියාවේ වෛද්‍යවරුන් ඇතුළු සිසුන් පිරිසක් එක්ව මෙරට වෛද්‍ය සායන ව්‍යාපෘතියක් ආරම්භ කර තිබෙනවා. මහාචාර්යවරුන් 3 දෙනෙකු හා වෛද්‍ය සිසුන් 18 දෙනෙකුගෙන් සමන්විත මෙම කණ්ඩායම දෙමෝදර ප්‍රදේශයේ වෛද්‍ය සායන ක්‍රියාත්මක කරනවා. ප්‍රදේශයේ පාසල් හා විහාරස්ථාන කිහිපයකටම ඔවුන් ආධාර කර තිබෙනවා. මෙම කණ්ඩායම පසුගිය වසර 5ක කාලය තුළ නේපාලය, චීනය වැනි රටවලද මෙවැනි ව්‍යාපෘති ක්‍රියාත්මක කළා. මෙම ව්‍යාපෘති හරහා මෙරට විශාල පිරිසකට සෙත සැලසීමට හැකි වූ බව ව්‍යාපෘතිය සම්බන්ධීකරණය කළ සරත් වීරසිංහ මහතා ප්‍රකාශ කළා. මට ශ්‍රී ලංකා ජනරජයෙන් කොරියානු දේශය කරා යෑමට යම් අවස්ථාවක් ලැබුණා. ඒ අවස්ථාව අනුව දකුණු කොරියාවේ තිබෙන ක්‍යොංනම් විශ්වවිද්‍යාලය සමග මට සම්බන්ධතාවයක් ඇති කර ගැනීමට ලැබුණා. ඒ සම්බන්ධතාවය මත මගේ ආරාධනාවකට අනුව ක්‍යොංනම් විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරුන් දෙපළක් සමග වෛද්‍ය කණ්ඩායමක් මට මේ රටට ගෙන්වා ගැනීමට යම් අවස්ථාවක් ලැබුණා. ඒ අවස්ථාව අනුව මට මේ අප රට තුළ තිබෙන දුප්පත් පාසල් වෙනුවෙන් යමක් ලබා දීමට හැකි උපරිම ප්‍රතිපාදන ලබා දීමට බලාපොරොත්තු වෙමින් මේ කට්ටිය ගෙනල්ලා දුප්පත් පාසල් අපි හොයාගෙන දුප්පත් පාසල් වලට උදව් කිරීමේ බලාපොරොත්තුවෙන් අපි වැඩසටහන් කීපයක් කරා. වනාලින් නිරතුරුව ගම් පැතීම හේතුවෙන් වවුනියාව පිරප්පම් මඩුව ගම්මානයේ නිවාස සහ දේපළ රැසක් විනාශ වෙමින් පවතින බව ගම්වැසියන් පවසනවා. වවුනියාව පිරප්පම් මඩුව පසුගිය යුද සමයෙන් පසුව 2010 වසරේදී යලි පදිංචි කළ ගම්මානයක්. නිරන්තරව අලින් ගම්වැදීම නිසා මෙහි වැසියන් ගම්මානය අතහැර යාමට පටන්ගෙන තිබෙනවා. ඒ හේතුවෙන් අද වන විට එහි පාසල් ඇතුළු පොදු ස්ථාන රැසක් වල්බිහි වී ඇති අයුරු දක්නට ලැබෙනවා. අලිවැටක් නොමැතිවීම හේතුවෙන් වන අලින් ගම්වැදී දේපළ හා භෝග විනාශ කරන බවයි ප්‍රදේශවාසීන් පවසන්නේ. දැන් අලින්ගෙන් පීඩා විඳින ගමක් බවට පත් වෙලා වවුනිය දිස්ත්‍රික්කයේ දඬපවුල් 11යි ජීවත් වෙන්නේ මේ අලිපස් නිසා.
විහාරස්ථානය හදාගන්න විදිහක් නැහැ. ඒ මිනිස්සු නැහැ. මම ඉල්ලා සිටින්නේ මේ ගම්මානයට අලිවටක් ලබා දීලා මේ මිනිස්සුන් ආරක්ෂා කරගන්නට සහාය වන්න කියලා මම වනජී දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්තුමාතුළු ඒ ඇමති මණ්ඩලයටත් සියලු දෙනාට ඉල්ලා සිටිනවා. වත්තේ ගහකොලක් හිටවා ගන්න බෑ, මුකුත් බෑ. හරි කඩේ කරදරෙන් තමයි ජීවත් වෙන්නේ. අපි ගොවිතැන් කරලා ජීවත් වෙන මිනිස්සු. ඒ ගොවිතැනෙන් ජීවත් වෙන්න බෑ අපිට දැන්. මොකද අලි කරදර හින්දා. එල්ඩීටීකේ යුද්ධයක් නැති වුණාට අපි තාම අලි යුද්ධෙන් මේ ගමේ ඉන්න 11 දෙනා ඉන්නේ. ඒ 11 දෙනා හොඳට බැටකනවා. අපි විඳින දුක අපි විතරයි දන්නේ. දැන් පුවත් කිහිපයක් ලුහුඩෙන්. මාර්ග සංවර්ධන අධිකාරියේ ඉංජිනේරු සංගමේ 30 සංවත්සර මහා සභා රැස්වීම බත්තරමුල්ල සුහුරුපාය ශ්‍රවණාගාරයේදී පැවැත්තුණා. ඒ අමාත්‍ය කබීර් හෂීම් මහතාගේ ප්‍රධානත්වයෙන් නියෝජ්‍ය අමාත්‍ය HLAM හිස්පුල්ලා මහතා, මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපති NR සූර්යාරච්චි ඇතුළු පිරිසක් මේ සඳහා එක්ව සිටියා. අද වෙනතුරු අපි අධිවේගී මාර්ග කිලෝමීටර් 220ක් අපි ඉදි කරමින් කටයුතු කරගෙන යනවා. ප්‍රධාන නගරය ගත්තම එලිවේටඩ් හයිවේ කියන වැඩපිළිවෙල කුළුණු මත දිවෙන මාර්ග තුනක්, එකක් කැලණියේ සිට උරුගොඩවත්තේ සිට වරායට, ඒ වගේම කැලණියේ සිට රාජගිරිය මේ කුළුණු මත දිවෙන මාර්ගය රාජගිරියේ සිට අතුරුගිරියට ඒක දීර්ඝ කිරීම. 2019 වෙනකොට කුළුණු මත දිවෙන මාර්ග ව්‍යාපෘති ආරම්භ කරන්න බලාපොරොත්තු වෙනවා. ජාතික චිත්‍රපට සංස්ථාව ඉරාන සංස්කෘතික මධ්‍යස්ථානය හා එක්ව සංවිධාන කළ ඉරාන චිත්‍රපට ප්‍රදර්ශනය ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගණී ශාලාවේදී පැවැත්වුණා. එහිදී ප්‍රථමයෙන් තිරගත කෙරුණේ සම්මානලත් චිත්‍රපටයක් වන සම්වන් වෝන් අ ටෝක් ටු යූ සිනමා පටයයි. මාසේ සෑම 4 බ්‍රහස්පතින්දා දිනකම ඉරාන චිත්‍රපටයක් නොමිලේ ප්‍රදර්ශනය කිරීමට නියමිත බවයි සංවිධායකයන් පවසන්නේ. ඉරාන සිනමාව බොහෝ දුරට අපේ සංස්කෘතික අංගෝපාංගවලට බොහොම සමීපයි. ඒ නිසාම ඉරාන චිත්‍රපටිය ප්‍රිය කරන විශාල ප්‍රේක්ෂක සමාජයක් ශ්‍රී ලංකාව තුළ ජීවත් වෙනවා. ඒ අයට ඔවුන්ගේ වර්තමාන සිනමා ප්‍රවණතාවයන් දකින්නට සැලැස්වීම මම හිතන්නේ මහත් ප්‍රයෝජනවත් කටයුත්තක්. ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ 131 ජාත්‍යන්තර අධ්‍යාපනික සමුළුව කොළඹදී පැවැත්වුණා. මෙවර එහි තේමාව වූයේ රෝගියට නොව රෝගියාට ප්‍රතිකාර කිරීම යන්නයි. දෙස් විදෙස් නියෝජිතයන් රැසක් සමුළුවේ ආරම්භක අවස්ථාවට එක්ව සිටියා. ගම්පහ එල්ලක්කල මහවිද්‍යාලයේ නව පාසල් ගොඩනැගිල්ල පසුගියදා විවෘත කෙරුණා. අත්තනගල්ල රජමහා විහාරාධිපති ආචාර්ය පූජ්‍ය පන්නිල ආනන්ද ස්වාමින් වහන්සේගේ පෞද්ගලික ධන පරිත්‍යාගයෙන් රුපියල් 160,000 වියදමින් එය ඉදි කෙරුණා. මැතිඅමතිවරුන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ුණා. දංකොටුව ඇටියාවල මා ඔය අසල කූඩාරමක් තුල ජීවත් වූ අසරණ පවුලක් සඳහා නව නිවසක් පරිත්‍යාගය කිරීම පසුගියදා සිදු කෙරුණා. ඒ ඇටියාවල ශ්‍රී සුමනාරාම පුරාණ විහාරස්ථානයේ විහාරාධිපති ධම්මසිරි ස්වාමින් වහන්සේගේ මඟ පෙන්වීම යටතේ ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුගේ මූල්‍යදායකත්වයෙනුයි. කොළඹ මියුසියස් විද්‍යාලයේ නිර්මාතෘ මාරි මියුසියස් හිගින්ස් මැතිනිය වෙනුවෙන් සැමරුම් උත්සව මාලාවක් සංවිධාන කර තිබුණා. ඒ වෙනුවෙන් ලේදන් දීමේ වැඩසටහනක් විද්‍යාල පරිශ්‍රයේදී පසුකේදා පැවැත්වුණා. විදුහල්පතිනි නෙළුම් සේනාධීර මහත්මියගේ මඟ පෙන්වීම මත වැඩසටහන සංවිධාන කෙරුණා. විද්‍යාලයේ සභාපති අජිතද සොයිසා මහතා සහ ගුරුවරුන් දෙමව්පියන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වුණා. දනවධානය විදෙස් ප්‍රවෘත්ති වෙත. ලොව වඩාත්ම ප්‍රචලිත සමාජ ජාල මාධ්‍යයක් වන ෆේස්බුක් හි ආදායම ශීක්‍රින් පහත පැස තිබෙනවා. මේ අනුව එක් දිනකදී ඇමරිකා ඩොලර් බිලියන 120කින් ආදායම පහත පැස ඇති බවයි වාර්තා වන්නේ. එමෙන්ම මෙම සමාගමේ කොටස් අගය 19%කින් පහත වැටි ඇති බවද සඳහන්. තම ආදායම පහත බැස වියදම් මිහල ගොස් ඇති බවයි ෆේස්බුක් ආයතනය සඳහන් කරන්නේ. පසුගිය කාලය තුල පරිශීලකයන්ගේ දත්ත අවභාවිතය සම්බන්ධයෙන් ගැටළු රැසකටද ෆේස්බුක් ආයතනය මුහුණ දුන්නා. මෙලෙස ව්‍යාජ සහ හානිකර පුවත් අධීක්ෂණය සඳහා නව පියවර ගැනීමට සිදුවීම වියදම් මිහල යාමට එක් හේතුවක් බවද ෆේස්බුක් ආයතනය සඳහන් කරනවා. එවිදෙස් ප්‍රවෘත්තියත් සමගින් අපගේ මධ්‍යහන ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය අවසන් වනවා. පසරු 6:30ට අපගේ මීළඟ ප්‍රවෘත්ති විකාශය බලාපොරොත්තු වන්න. සුබ දවසක්. www.ipnnews.lk